අපි දන්නවා මේ වසරේ උසස් පෙළ විවාාගත් සඳහා තුන්ලක්්ෂ හැටහතරදා සත්වියය හැට එකක් තුන්ලක්්ෂ හැටහතරදා සස්්‍යය හැට එකක් දරුවෝ මේ උසස් පෙළ විාගගේට මූන දෙෙන තොර මේ උසස් පෙ විාගෙන මන දෙදෙන දරුවෝ කණ්ඩයම් තුනක්කින් දෙදා ශවිස්්‍ය උසස් පෙලලා අගෝසු විවාාගේ මන දෙල දරුවනි ක්ඩයම් තුනක්කකින්න. එකගණ්ඩයමක් තමයි පැරණිවිශේ නිර්දේශය අනුව විභාහගයට මොනදෙන දරුවෝ දෙවැනි කණ්ඩයම තමයි නවවිෂය නිර්දේශයට දෙවනිමතාවට මොන දෙන දරු.ැ දෙදස් දානමේ නිදේශයනුව පළමුවතාවට වාගෙන මොනදීලා දෙවනිමතාවට මොන දෙන දරු. තුන්වෙනි කණ්ඩායම තමයි නෞෂය නිර්දේශයේ පළමුුවතාවට මොන දෙන දරු. තොට මෙ මේ දරුකණ් මේ දරුව කණ්ඩයම් තුනෙන්. විභාගේ අගෝතු මාසය පැවැත්තුවොත් සුපුරුදු පරදි. මේ තුන්වෙනි කණ්ඩායමට තමයි බරපතලම හා නිසිදුවයි. ත හ ොව වා කියෙන තුන්වෙනි කන්නන බරපතල මානකට හේතු තමයි පළමු අතාවට විභාගේයට මුණ දෙෙන දරූ. ගියවුරුද්ධෙත් මාස එක හමාරක් පාස්කු ප්‍රහාරය නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වුණ දෙදස් දහනමේ අප්‍රලිසයක සිට. ඉට පස්සේ මේ අවුරද මේ වෙනකොට මාස දෙකට අසන්න කාලයක් මාතු දොලාහ සිට ගත්තත් මාහස දෙකට අසන්න කාලයක් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු දැන් ඇන හිටලා තිබෙනවා. නිසා මේ තත්ත්වෙන් වැඩිම ඩාවට පත්වෙලා තිබෙන්නේ පළමුුවතාවට විභාගට මූුණන දරුව කණන්නාෑම තමයි විඩාාවට මුල අනිත් දරුවත් ගත්තොත්තම ඔවු ඔවුනත් මේ මොහොතේ මේ විභාග මානසිකත්වයක් නෙමේ තිබෙන රට තුළ ඒඒ ඒ පිළිබඳව ඔවුන්ටත් ඒ බලපෑම තිබෙන. කෙේ වෙතත් පළමුුවවතාවට මූුණ දෙන දරුවට දැඩිම අසාධාරයක් සිදුවනය එක කන කාර ඉතාම පහැදිලි. දැන් මේ විභාග පැවැත්වීම සම්බන්ධයමුත්. අපි දැක්කා. විිවිධ මත පලවිමින් තිබෙනවා ඒවගැ ම වෙනම පැහැදිලි කරන්නම්. දැන් මේ වෙනකොට විධ සාකච්චය ඇවිල්ල තිබෙන. සමහරු කියෙන දැන් සමාජ මාධ්‍ය හරහා පාඩම්ක සිදු කරමින් තිබෙන සමාර පාසැල්වල තේ හරහා මේක කරන්න පුළුවන්. ඉළංඟට රූප අහිනි මාධ්‍ය හරහා සමහර පාඩම් අපි දකිනවා මේ දවස්සොල විකාශණය කරමින් තිබෙනවා. ඒවගේ හරහා මේ ආවරණි කරගන්න පුළුවන් කියන කාරණ නමු අපි කවුරුද දන්නවා ආර්ථික හැකියාවන් නැති. ඒගේම තාක්ෂණය භාවිතා කිරීමට හැකියාවක් නැති දරුවන්ට මේතිබෙන අවස්ථා අසමානයි.ඒ සමාන අවස්ථා නෑ දන්න දැ සහර පාසල් දරුවයිඉන්නවා මට මතකයි ීට වසර කහිපයක ඩුඩදී. අම්පාර පානම මහ විද්‍යාලය. දරුවෝ සියයට සියක් ප්‍රතිඵල පෙන්වා උසස් පෙළ විිවාාගෙදී ඒක්කදදු දරුවෙක් වත් අමතර පන්තියකට යන්න නැතුව. පාසලෙන් විතරක් පාසල ගුරුරුන්ගෙන් විතරක්. අධ්‍යාපන කටයුතු ක ඉටු කරගෙන ඒ අධ්‍යාපන කටයුතු අවසන් කල්ලා විභාගට මුණ දින උසස් පෙළ විභාගට සියයට සිය ප්‍රතිඵල් ලබව පානම් වා විද්‍යාල් මේ වගේ පාසල් විා ප්‍රමාණයක් ඇතිබෙනවා. දරුව විශා ප්‍රමාණයක් ඉන්නවා කිසිදු ආකාරක උපකාරක පන්තියකට යන්නේ නැතුව තමන්ගේ පාසලේ ගුරුරුන්ගේ පමණක් පාසල්ලෙන් පමණක් අධ්‍යාපනයහදාරලා උසස් පෙළ විභාගට මුණ දෙන එක එක පැත්තා. අනිත් පැත්තෙන් තව සමහරු අපි දන්න සස් පෙළ විාග දරුවූ විශාල් ප්‍රමාණයක් ඉන්නවා පාසල් අධ්‍යාපනය අතර මඟදී එකන්නේ සාමාන්‍ය විභාගේ ඉල්ලුම් පත්වයොමු කරකම් පමනණයි පාසල්ලයෙන් ඉතිරි සියම්පූර්ණ කටයු සිටු කරගන්නේ උපකාරක පන්තිකක දවයි යථාර්ථය ඒ යථාර්ථය මේ මෝතේ යථාර්ථයක තොට දැන් උපකාරක පන්ති අතර වෙලා තිබින්. එතට ඒ දරුවන්ට පාසලත් නෑ උපකාරගමන්තතිය නෑ තො උපකාරක පන්තිය න තිවුණනාට පස්සේ ඒදරුවොමද තන්ගේ මේ අධ්‍යාපන කටයුතු අව සංකරගන්නස ඒ ප්‍රශ්වය මතුවෙලා තිබෙනවා. එනිසා දැන් දැන් සමහර ප්‍රදි ශ්‍රබ්ධන ශික්ක ගනාවක ඇඳරි නීතිීවත් කර දද දවසෙත් ඇඳරි නීතිය ඉවත් කල තිබෙන සමහර්දිශික්ව අද තියවාහම තැනකන හෙට සිට එකගන හතර පාය ආපෝදිශිගනාව ඇඳ නීතිවත් වෙන. තර මේ ඉවත්වන දිශික්වල ඕන දරුවන්ට පුළුවන්කම තිෙනවා මුදල් හැකියාව තියෙන දරුවන්. පාසල් නතරවෙලා තිබෙනවා පොදු උපකාර පන්තිය අතර වෙලා වෙන හැබැයි මුදල් හදල් යහ පින් තියෙනට ඔවුන්ට පුළුවන්කම තිබෙනවා ඉන්ඩ Classස එම තනි ත පුද්ගලයා ලෙස පවත්වන උපකාර පන්තියක් ඕන්න නිවසක් තුල පවත්ත ගැනීම හැකියාවත් බෙන. තොට ඒහැකිියාවනුත් නැති දරුව විශාල් ප්‍රමාණකින්වා ඔවුන්ට විශේෂෙන්ම ගම්බද දුප්පත් දරුවට බරපල ගැතුුලක මුණන්න සිදුව ලතල ශෂම ගම්බද දුප්පත් දරුවන්ට. මේ මෝතේ අධ්‍යාපන කට ඉටුකරගැනීම පවා තබ ඒක පැත්තකින් තියලා. තමන්ගේ පවුලේ ආර්ථික දුෂ්කරතාවයන්ට මූුණ දෙන්න සිදවෙලා තිබෙනවා. අපි දන්න විශාල වශයෙන් ආර්ථික අර්බුදයකට මුණදීලා තිබෙනවා. එදිනෙදා කියක් කරිවාගෙන කුලි වැඩි කරගෙන ගොවිතැම්බත් කරගෙන හිටපුූ ජනතාව අද දැවන්ත ආර්ථික අර්ු දෙයකට මහුණ දෙන්න සිදවෙලා තිබෙනවා. එනිසා පවුලේ ආදා මහිමීම නිසා ආර්ථික දුෂකරතාවට මුණදීපු දරුවූ උස පෙල්ි භාගර මොද දරුවු අමතර ප්‍රශ්නකට තමන් අධ්‍යාපන කටයිතුරුකර ගැනීමේ හැකියාව නැතුවා පමණක් නෙවෙයි පවුලේ ආර්ථික දුෂ්කරතාවේ නිසා ආර්ථකර්බුද්ධයන්ටත් තවත් අමතර දෂකතාවකට ොවන් මුණ දිලති එවැනි රිසරයක ඉගෙනුම් පරිසරයක් අධ්‍යාපන පරිසරයක් ඉතුරුවන්නේ නෑ නිස ඒ තවත් ගැටලුවක් ලෙස තිබෙනවා ඒනිසා දැන් මේ තත්වේ හමුවේ අපිහිතනවා උසස් පෙල විභාග සම්බන්ධයෙන් පාලකීන්ගේ පැත්තෙන් වහම තීරණයක් ගතය යුතුයි. අපිතන ඒයේදී ප්‍රශ්නපත්‍ර සකස් කිරීමදත්. මේ මොහොතේ මේ පවතින වටපිටාව පිළිබඳව සැලකිලිමත්වවින් තමයි ප්‍රශ්නපත්‍ර සකස් කළ යුතුවන්. දැන්තිබෙන අනප මතුවලා තිබෙන අනපේශිත තත්ත්වය ඒවගේම අධ්‍යාපනය සම්බන්ධය වෙන උනන්දුව ඒ පිළිබඳවවන විෂමතාවයන් ඒවගේ. පවුල්ලෙසා සමාජයේ තත්ත්වයන් මේ පිළිබඳවත් සැලකිල්ලට ගනිමින් තමයි. අපි තම ප්‍රශ්නපත්‍ර සකස්වයුතුවන්. මොකද දැම් දැන්තිබෙන්නේ අධ්‍යාපන වටපිටාවක් පරිසර ඇනමෙයි. අපි කවුරුත් රාත්‍රය නින්දට යන්නේ අද දවසේ කොරන රෝගින් සංඛ්‍යාව කීයද. පසුවදා උදෑසන අවදිවෙන්නේ. අද දවසේ උදැස වෙනකොට රෝගි සංක්‍යාව කීද කොයි තරම් මේක ව්‍යාපත වෙලාද රටේ කොයිකොයි තැන්ලට මේක ව්‍යාප්ත වෙලාද අපේගේ ආසන්නයටත් මේක ඇවිල්ලද. එවැනි වට පිටාව යනි මානසිකත්වය ඇතිබෙන නිස ඒPA ඒ මානසිකත්වය පිළිබඳවත්. සැලකිල්ලට ලක්කරමින් තමයි ප්‍රශ්නපත්‍ර සකස්යුතුවන්න එකනේ යම් ප්‍රමාණයකට ඒ පිළිබඳව අවධාන යොමු කරන්න කියලා අපි විශේෂෙන් ප්‍රශ්නපත්‍ර සකස් කරන මණ්ඩලවල ආචාරය මහච රුගින් මේ මොත ඉල්ලන්ඩ ඕන අනිත් පැත්තෙන් විශේෂයෙන් දැන් පසුවට මතුවෙන තත්ත්ව විවාාගෙන් අනතුරුව විභාගෙන් අනතුරුව ලකුණු ලබාදීම පටිපාටයදත්. මේ තියන තත්වෙන් සැලකිල්ට ගත යුතුයිගේ ලිහි ශවාස කරන. ඒදත් ළමයින්ට යම් සාධානය කෙටු කරන්න කටයුතු කළ යුතුයි කියලා අපි හිතන දැන් වෙන මේ වට පිටාව ඇතුළේ. විශේෂ අධ්‍යාපන බලධාරෙන්ගේ පැත්තෙෙන් අපි දකි නෝ පරස්පර ප්‍රකාශයන් තමයි සිදුව මින්තිබෙඩි. ගයේ ම දැක්කා සිරස මාධස්සේ ප්‍රකාශයට පත්වෙනවා. අධ්‍යාපන නැමතිවර එකක් කියනවා. විභාකොම සාර්ස්තුම තව එකක් කියමු. අධ්‍යාපන නැමැත්තුමා කියනවා දැන් මේ තත්වය හමයි උසස්වල විභාගම්බන්ධයෙන් විකල්ප දෙකක් තිබෙන ෝලු. එකත් තමයි විභාග කල්ධානක එක විකල්පයක් අනිත්්‍ය කොහු කියනවා ප්‍රශ්්‍රපත්‍ර සකස්කරීමේදී මේ ආවරණය නොකළ විෂයධාරාවන්. විශය මාලාවන්, ඉවත් කරලා ප්‍රශ්න සකස් කරන එක. විකල්ප දෙකයි එකක් විභාග කල්ධානක අනෙක ආවරණය නොකළ ශේෂ්‍ර අතහැරලා ප්‍රශ්න සකස් කරන කියලා අධ්‍යාපනම් තෙර පැත්තෙන් කියනවා. අනි පැත්තෙන් විභා කොමසාරරි ස්තුමාම කියන තුමා කියනවා නෑ සියලු විෂය ධාරාව විෂය නිර්දේශය ආවරණය කළ යුතුයි. ඒ සඳහා දරුවන්ට කාලය තිබිය යුතුයි. කියෙනකට ඔහුගේ පැත්තෙන් අවධානය කන්නේ ඒ විශේධාරාවන් ආවර වනාට පසුව තමයි විභාග පැවැත්වයුතු වන්නේ කියලා තමයි. විභාග කොමසාරිස්තුමාගේ පැත්තෙන් ප්‍රකාශයට පත්තෙන්. තුර මේක පරස් පරයි. විභාග කොමසාරිස්තුමාගේ ෙන නෑ සියලු විශේධාරාවන් ආවරණුනාට පසෝගේ ප්‍රකාශය තුළේ වයන්ගෙන් අදහස් වෙනවා දැන් දැනට ගත්තුත් වාස දෙකක් කල්ගින් ඒ මාස දෙක දුන්නත් තව මාස දෙක්ත් අඩු ගානේ. සැ යුතු දන්න මිත්ේ කොයි මත කෙවර ලලා පාසල් කවදරම්භ වද උපකාර පන්ති කවදාරම්භ වග ගැන කිසිදු තාම වෙනක තීරනයක්නෑ ඇ මේක යුරන්න මාසකින්ද දෙක ද ජලි මසය ුම වාග වට පිටක් ඇතුලේ ඒ වරනය කරගන්න බැරිවි් විෂය කොට ආාවන කර තාව සැල තුකාලක් ව වන ට කාලේ ප්‍රමාණයට විවාාගේ පස්සටය යතු වාහකුන් සස්තුම පැත්ති කියනකු ැ අදැපන ත්තුමා කියනවා විශේ කොටස් ඉවත් කරලා. මේ මේ විවාගගේ පවත්ත නොයි කිය එක එක විකල් පැයක් ලෙස එතකොට එනිසා මේ පරස් ප්‍රකාශ් තමයි අධ්‍යාපන බලධාරගේ පැත්තෙන් සිදුවෙන නමුත් එසේ නොවී දරුවන්ට නිශ්ෂිත වැඩපිළි වෙලාක් ඉදිරිපත් කළ යුතුයි උසස් පෙළ විභාගේ පැවැත්වීම සම්බන්ධ නිශ්චිත වැඩපිළි වෙලා වැන එකක් නෙමෙයි අරේ මනොත් මේම මෙහ මුණොත් අරයම නැතුව නිශ්ෂිත වැඩ පිල්ලක් ඉදිරිපත් කළ යුතුයි ම නට කිව්වා එංගලන්තේ අවුරුද්ධක් පාසල්වා ො ංග්පුරුවේ සැ්තැම්්‍රරදක් පසල්දාලා. අපි විභාග කල්දානවද කල්දානවා නම් කොතෙක් කල් දෙින කිය බැවෙන මුත් කල්දාන එකට නිශ්ෂ දර දන්න ාගේ කල්ලනවා තමන්ට ඇතපසුන විෂයකොට ආරණය කරන්න කාලෙතියන. එමට අගෝස්තු ලෙස අගෝසුමාස විභගගේ පවත්වන පවත්වන න මෙන්න මේ කොටස්ලින් අපි ඉවත් කරන පශ්න හන්නඇතුව ඉන්න. දැහේකෙදීත් ගැටලු කාරිතත්වය නිර්මාණ ශේෂම ද්‍යාාවශයන් වලදී ඔවුන් උසස් පෙල විශෂේධාරාවදී. යම් කොටස් අත්හැරියොත් ඒක ඔවුන්ගේ උසස් අධ්‍යාපනයට අනිවාර් ලෙස බලපාන. විශීදල අධ්‍යාපනයේද. ඔකෝ ඒක ඔවන්ට අනිවාර් ලෙස ඒ කොටස් අ ආවරණය නොකිරීම ඔවුන්ට අනාගත අධ්‍යාපනයට සැලක යුතු බලපෑමක් සිදුව නවා. සැ පිළිබඳවත් සැලකිලුමත් එය යුතුයි කියලා අපි අවධාන කරය නිසා මෙන මේ කරුණු පිළිබඳ. උසස් පෙළ විභවාාග සම්බන්ධෙන් විශේෂයෙන් අධ්‍යාපන විශේ සතඥයන්ගේ. ඒගේ සෞඛ්‍යය බලධාරීගේ උපදෙස් මත, මේ පිළිබඳව තීන්දුවක් ගත යුතුයි වැනෙන තීන්දු වෙනුවට දරුවන්ට ස්ථාවර තීන්දුවක් ප්‍රකාශයට පත් කළ යුතුයි කියලා අපි ලං ගුරුසය සංගම ලෙස මෝතේ අධාන කරන්න කැම.